ඇයි මනාපය පල කලන්න කියන එක මොන කාරණා නිසාද ඔබ මනුජිත්ගේ පැත්තේ හිටගන්න? මනුජිත්ගේ පැත්තට ඇත්තටම හිටගන්නේ මට ඔහුගේ ගීතේ ගායනාවේ සාරංග ගන්න ඕන කොටසක් තියෙනවා. වැරදිච්ච තැන් තියෙන අඩු පහඩු තියෙනවා කිව්වා වගේ චූටි චූටි තැන් තියෙනවා. නමුත් අපි ඊළඟට එන තරඟකරුවා දිහාත් බලලා මම හිතනවා 70 සීමාවෙ තියෙන එක හොඳයි කියලා මම හිතුවා. මොකද හේතුව බැරි වෙලාවක් අර කිව්වා වගේ මනුජිත්ට වඩා ඊළඟට එන තරඟකරුවා අස්ථාවරයෙන් නැත්තම් වැරදි ගොඩාක් කරලා සිං කරලා අපේ වෝට්ස්ුත් නැතුව එළියේ වෝට්ස් වලින් හරි ඉස්සරහට ගියොත් මම හිතනවා සුදුස්සානෙම ඉදිරියට යන. ඉතින් මම හිතනවා මේ ගායනයේ අඩුම තරමේ වැරදි තියෙන අඩුපාඩුකම් තියෙන නමුත් 70 සීමාවේ තියන්න පුළුවන් ගායනයක්. එකම දේ මට ගැළටුණේ මනුජිත් ඔයාගේ හඬ මමත් ඒක තමයි මම මේ මයික් එක ගන්න ගැද්දේ. හඬේ තියෙන රහක් හඬ රහයි. නමුත් හඬ රහ වුණාට ගීතේ හරියට අස්ථාවරින්ද තමයි ලකුණක් දුන්නේ. නමුත් හඬ ඇත්තටම ඒ කියන්නේ හොඳ ලස්සන හඬක් තියෙනවා. ඉතින් නමුත් ඔව් ඒක හරියට කළමනාකරණය කරගෙන නැහැ. වහඬ මෙහෙම තිබුණාට නමුත් පිච් එකට සිද්ධු කියන්න ඕනේ.